අයිබෝන් හැම දිනටම iTech ඉලෙක්ට්‍රොනික සිංහල channel එකකින් අද කියලා දෙන්න ලෑස්ති වෙන්නේ ප්ලේට් ඇම්ප් එකකට එහෙමත් නැත්නම් සබ්වූෆර් ඇම්ප් එකකට කොහොමද පවර් දෙන්නේ කියලා. මේකෙදි ඔයාලා ගොඩක් අය වරද්දා ගන්න නිසා තමයි මම මේක අද කියලා දෙන්න ලෑස්ති කරේ. මොකද මේ ඇම්ප් එකත් මං ගාවට එනකොට වයර් මාරු කරලා ඇම්ප් එක පිච්චිලා තිබුණේ. මේකට හේතුව තමයි මේ වයරින් එක සම්බන්ධව නොදැනුවත්කම නිසා තමයි මේ දේ වෙලා තිබුණේ. ඒක නිසා මම අද තීරණය කරා ඔයාලට මේ ගැන කියලා දෙනවා කියලා. මේකෙදි ඔයාලා මේ ප්ලේට් ඇම්ප් එකේ අපි බලමු මුල ඉඳලා මේ ටික තියෙන්නේ මේක මේන් වොලියම් එක මේක සබ්වූෆර් වොලියම් එක. මේකේ තියෙනවා සබ්වූෆර් සහ normal amp විදියට මේක මාරු කරන්න පුළුවන්. රයිට් මේක නම් ඔයාලා කොහොම හරි හොයාගන්න. මෙතන තියෙනවා audio input එක. audio input එක කියන්නේ මෙතන තියෙන line in කියලා. ඒ කියන්නේ ඔයාලා දෙන item එක. එහෙම නැත්නම් car audio එකෙන් නම් car audio එකේ audio out එක තමයි මේකට in කරන්න තියෙන්නේ. රයිට් ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතන තියෙන fuse එක. fuse එක පිච්චෙන්නේ මේක ආවේ fuse එක පිච්චිලා අපි ඒක ගැන කතා කරමු. ඊට පස්සේ ඔයාලට මේකේ wiring එක ගැන දැන් ඉගෙන ගමු. මේකෙදි මෙන්න මේ GND කියලා කියන්නේ GND කියලා කියනවා වාහනයක නම් body line එක. එහෙමත් නැත්නම් සාමාන්‍ය ලංකාවේ භාවිතයේදී නම් කියනවා earth එක කියලා. බොඩි ලයින් එක එහෙමත් නැත්නම් රින වයර් එක තමයි මේ මෙතෙන්ට දෙන GND කියන ලයින් එකට ග්‍රවුන්ඩ් කියන එකට තමයි දෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන 12 volt 12V කියලා ගහලා තියෙන්නේ බැටරි ලයින් එක. බැටරි ලයින් එක කියලා කියන්නේ ස්විච් එකකට ඕෆ් වෙන්නේ නැතුව ඩිරෙක්ට් බැටරියෙන් එන ලයින් එක තමයි මේ 12 volt කියලා ගහලා තියෙන්නේ. 12V කියලා ගහලා තියෙන්නේ 12V කියලා ගහලා තියෙන්නේ කෙලින්ම ඩිරෙක්ට් බැටරියෙන් එන ලයින් එක. මේක ෆියුස් එකක් කරා ඩිරෙක්ට් බැටරි ලයින් එකක් මෙතෙන්ට එන්න ඕන. මොකද්ද මේ REM කියන්නේ? REM කියන්නේ රිමෝට් ලයින් එක කියන එක. රිමෝට් ලයින් එක කියන්නේ ඔයාලා ඔඩියෝ සෙටප් එක. එහෙම නැත්නම් කාර් ඔඩියෝ සෙට් එක අපි ස්ටෑන්ඩ් බයි ඔෆ් කරාට පස්සේ මේ ඇම්ප් එක ඔෆ් වෙන එන සිග්නල් ලයින් එකට තමයි රිමෝට් සිග්නල් එක කියලා කියන්නේ. එහෙමත් නැත්නම් කාර් ඔඩියෝ සෙටප් එකෙන් ඔපරේට් කරන්න ඇම්ප් එක ඔන් ඔෆ් කරන්න එන සිග්නල් පාත් එකට තමයි මේ රිමෝට් කියලා කියන්නේ. මේක අපි කාර් ඔඩියෝ එක නැතුව ඔන් කරන්නේ කොහොමද කියලා දැන් ඉගෙන ගමු. මම මේ ෆියුස් ලයින් එක මෙතනින් මම සම්බන්ධ කරනවා. මොකද මේ ෆියුස් එක මගේ අතේ නැහැ දැන්. මට කියනකොට ෆියුස් එක පිච්චිලා තිබුණා. මගේ අතේ ෆියුස් එකක් නැහැ මේකට දාන්න දැන්. රයිට් මම දැන් මේ ෆියුස් එක මෙන්න මේ විදියට ෂෝට් කරගන්නවා. ඔයාලා මේ විදියට ෂෝට් කරගන්න එපා. ඔරිජිනල් ෆියුස් එකම දාන්න. මගේ පවර් සප්ලයි එක ප්‍රොටෙක්ටඩ් පවර් සප්ලයි එකක්. මොනවා කරත් සෙට් ඇම්ප් එක පිච්චෙන්නේ නැහැ. ඒක නිසා මේ පවර් සප්ලයි එකෙන් මම දෙන්නේ බය නැතුව ඒකයි. මම ඇම්පියර් ලිමිට් කරලා තියෙන. අපි ඒක ගැන පසු වෙන පාඩකමකදී කතා කරමු. මොකද්ද මේ පවර් සප්ලයි එක කියලා. මේකේ මම GND කියන ලයින් එක මම GND කියන එකට මගේ පවර් සප්ලයි එකෙන් මම රින වයර් එක දෙනවා. මම රින වයර් එක දුන්නා. මේ තියෙන්නේ ධන වයර් එක. හරිද? එහෙමත් නැත්නම් බැටරි වයර් එක කියලා කිව්වත් හරි. මේ බැටරි වයර් එක මම දෙනවා 12V කියලා ගහලා තියෙන එකට. මම දැන් මනිනවා වෝල්ට් කීයක් තියෙනවද කියලා ඔයාලට පෙන්වන්න ඕන නිසා. බලන්න. මේ තියෙනවා රින ලයින් එක, මේ තියෙනවා ධන ලයින් එක. මම දැන් 12.71ක් මේකට පවර් දීලා තියෙනවා. නමුත් මම මේකට මොනවත් දීලා නැහැ. රයිට්? එතකොට මේ පවර් සප්ලයි එක ඔන් වෙලා නැහැ. දැන් මම ඩිරෙක්ට් සප්ලයි දීලා තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට මම බලාපොරොත්තු වෙච්ච තැනට අවිල්ලා තියෙන්නේ. මම දැන් දෙනවා සිග්නල් ලයින් එකක් මෙන්න මේ වගේ වයර් එකක් අරගෙන. මේක තමයි ඔඩියෝ සෙට් එකෙන් එන රිමෝට් සිග්නල් ලයින් එක. මේක දෙන්නේ මෙන්න මේ විදියට. धन लाइन एक् रिमोट लाइन जंपर लाइन दान इटे पास वाले आगन अभी दीड़ता दील दीन राइट बल मैं मेक पाना मेक पान मैं दम्मे वडगर मे एल तीन चार्जिंग के दंगन सैटे ऑफ ना दम रिमोट लाइन का आप देना राइट वाला देख मेक उन्ना अभी दम बालू मेक हर ना दिखेला हम कर ला නොය විදියට තමයි මේවා පවර් දෙන්නේ රයිට් නැවත මතක් කරොත් GND කියන්නේ බොඩි ලයින් එක එහෙම නැත්නම් රින ලයින් එක earth එක කියලා කියනවා මේ තියෙනවා 12 volt බැටරි ලයින් එක 12 volt බැටරි ලයින් එකේ ඉඳලා රිමෝට් කියන ලයින් එකට තව ජම්පර් වයර් එකක් දාන්න ඕන මේක ඩිරෙක්ට් ඔන් කරලා බලනවා නම් ඔයාලා ඔඩියෝ සෙට් කාර් ඔඩියෝ සෙට් එකට දෙනවා නම් කාර් ඔඩියෝ සෙට් එකේ තියෙනවා रिमोट के लाइन का REM के लाइन का तीन ये लाइन का गेनला मैंने मेतन तीन लाइन का देना वाल तवदे आगती पवा एंटना वायर का मे देना पुड़वा राइट और नोया भी दिए तमाई मेवा वेटगर दंग मंग के देना वालट मे एम पे वेला बीच फोल्ट का मकद मे तीन ऑडियो आउट वायर देख हिम्मत स्पीकर वायर का मैं दंगल करना राइट मैं एम पे के पावर लाइन डिस्कनेक्ट कर लेना मैं तीन एम पे के पावर वायर के धनरीन मारू नोत धनरीन मारू नोत पिछे मेन मेतन तीन डायोड वाल डायोड चक्कर कन्न पुलवान चोट दखेला दिगट दिगट फ्यूज मना मेक बल मल्टीमीटर मन डायोड मूड दिगट दानवा दाली बोला मैंने मे दिए चक्कर वाल मल्टीमीटर डायल बल मैंने मे पेटे और नौ भी दिए तम रीडिंग का पेना मल्टीमीटर प्रॉप देख मारू करना मारू कर दुनम और नौ भी दिए पेना नोन एक पेड़ वेड करना एक पेड़ वेड कराने भी दिए पेना नोना මේක වැඩ කරනවා ඩයෝඩ් ලයින් එක මේ මේක පිච්චිලා නම් දෙපැත්තටම මෙන්න මේ විදිහට පෙන්වන්න ඕන දෙපැත්තටම ඔය විදිහට පෙන්වන්න ඕන රයිට් ඔන්න හරි දැන් කියලා දුන්නා මේක මේක ධනරින මාරු කරලා දුන්නොත් පිච්චෙන්නේ මෙන්න මේ ඩයෝඩ් එක සහ ෆියුස් එක මේ ඩයෝඩ් එක පිච්චෙන හේතුව තමයි මේ ඩයෝඩ් එක දීලා තියෙන්නේ අපි කරන්ට් එක වැරදියට ඇමුණුවොත් මේක හරහා करंट का गिहिल्ला वोल्टेज गिहिल्ला फ्यूस का पिचेन इट पास वाले पुलवा मेके शॉर्ट का तीन दिखे बल मेके तीन IRF सेट 44 के मे पत्ते एम पे मे पत्ते राइट मैंने मेतन तीन IRF सेट 44 के तीन FET का FET दिखा गलवल बलन पुलवा इतने शॉर्ट का तीन दिखे मे देखे पिन ओक्कम गलवल एलियट गत्तट पस्से वालट बला गन्न පුළුවන් මේ ඇම්ප් එකේ ෂෝට් එකක් තියෙනවද නැද්ද කියලා. ගොඩක් වෙලාවට එක්ක මේ IRF set 44 කියන එක පිච්චෙනවා. එහෙමත් නැත්නම් මෙතන ඩයෝඩ් එක පිච්චෙනවා. ඔය ප්‍රශ්න දෙක තමයි වෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මොකක්ද මේ FET එක කියලා. මේ තියෙන්නේ FET දෙක. දෙකම එක වර්ගෙන් තියෙන්නේ IRF set 44i n කියලා තමයි मेके नम इसेट 44 एन राइट मेके हरी नंबर का IRF इसेट 44 एन उन्न विधि तमें चक्कर दम बलू मे FET का चक्कर का विधि पंपना मे दिखा पिछला तीन पिछन ओके मैंने मे विधि तमें रीडिंग पेना राइट मेक एका पिक्चर आती है मग एक वालट राइट बल मेक कोम पिक्चर आती मैं एफईटी का पिक्चर आती है बल मेन मेक पिक्चर का मैं एफईटी का වැඩ කරනවා දැන් ඔයාලා බලන්න මෙන්න මේ एफईटी එක චෙක් කරගන්න විදියෙන් දැන් රයිට් මෙන්න මේක අපි චෙක් කරේ අපි මේකේ මේ ඔක්කොම ෂෝට් මෙහෙම වෙනවා කියන්නේ මේක एफईटी එක පිච්චිලා තියෙන sorry මල්ටිමීටරේ වැහිලා තිබ්බේ මේක පිච්චිලා තියෙන ඊට පස්සේ ඔයාලට මම දැන් මේක පිච්චිච්ච එකක් मैं दिन बलो मैंने मेक कोहमद किया बना है डायोड मूड डायोड तीन अतले राइट हरे मेक वेडगने का बला मेक ऑन करना है टी देंग मंग ऑन देंग मल्टीमीटर तीन तीन मैं विद्यार्थी तिब्बा मैं विद्यार्थी तिब्बा राइट मंद में बाल देने मेहम कर ओन्ना ओन्नुना ओन हरे बलागत्तवाल मंगताने और नोईदीर करल बलन्न मेक ओन्ने नोद කියලා මේ විදියට ඔන් වෙනවා නම් මේක වැඩ කරනවා ඔන් වෙන්නේ නැත්නම් මේ විදියට මේක වැඩ කරන්නේ නැහැ ඔන්න ඔය විදියට තමයි FET එක චෙක් කරලා මේ amp එකක් රිපෙයාර් කරන්නේ FET එක පිච්චෙනවා නම් නැවතත් දිගින් දිගටම ඊට පස්සේ වෙන්න පුළුවන් මෙන්න මෙතන තියෙන TL 494 කියන IC එක ඒක මාරු කරලා බලන්න ආයි මෙතන තියෙනවා ට්‍රාන්සිස්ටර් ටික චෙක් කරලා බලන්න වැඩ කරනවද කියලා හරි මට අද බලාපොරොත්තු උනේ මට මෙන්න මේකේ වයරින් එක කියලා දෙන එක සහ මේ ඩයෝඩ් එක පිච්චෙන එක සහ මෙන්න මේ FET පිච්චෙන එක සම්බන්ධව amp එක ගැන අපි වෙනම කතා කරමු වෙන දවසක මේක ටිකක් ලොකු පාඩමක් නිසා මම දැන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපිට ටයිම් අවුට් වෙලා තියෙන්නේ ගොඩක් වෙලා කතා කරා ආයි වෙන දවසක මේ ගැන අපි දිගට කතා කරමු අදට මට කියලා දෙන්න මගේ බලාපොරොත්තු වෙච්ච ටික කියලා දීලා ඉවරයි සුබ දවසක් හැම දිනාටම iTech Electronics සිංහල channel එකත් එක්ක එකතු වෙලා හිටපු හැම දිනාටම බොහොම ස්තුතියි අලුත් දේවල් ඉගෙන ගන්න channel එකට පොඩි visit එකක් දාලා බලන්න හොඳනම් comment එකකුත් දාලා යන්න